අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම වෙනුරි ගිනලිය මලිම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මාධ්‍ය භූමිකාව ගැන ජනපති කීදේ මම කිසිම අයුරකින් මාධ්‍යයට බලපෑමක් කරන්නට සූදානම් නැහැ. හතරවන දිනටත් ප්‍රකාශ ලබා දී ස්විස් කාන්තාව CIDN පිටව යයි. එජාප අර්බුදය උග්‍ර වේ. කෙනෙක් අපේක්ෂකයා වෙන්නත්, තව එක්කෙනෙක් නායකයා වෙන්නත්, තවත් නායකත්ව කමුටුපත් කරන්නත් අවශ්‍ය නැහැනේ මේක කිලින්ම සියලු බලතල දෙන්න ඕනේ තමයි. පාස්කු ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් හෙළිවේ. ජපන් විදේශ ඇමති දිවයිනට. තම පාලන කාලයේදී මාධ්‍ය නිදහසට කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වනවා. මාධ්‍යෙන් රටට විය යුතු වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන ක්‍රියා කරනු ඇති බවද ජනාධිපතිතුමා කියා සිටිනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ ඕනෑම සාධාරණ විවේචනයකට තමන්ගේ පාලන කාලයේදී ඉඩ ඇති බවයි. එහෙත් රටේ කීර්ති නාමයට හානි නොකර මාධ්‍ය වගකීම් ඉටුවේ යැයි තම විශ්වාසය බව ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මාධ්‍යයට කළ යුතු කාර්යභාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. නමුත් ඒ නිදහස කිසිම අයුරකින් නැති වෙන්නේ නැහැ. ඒකම කළ යුතු කාර්යභාරය වගකීම ඒ අයුරින්ම ඉටු කරන්නට කියන එකත් මම ඉල්ලා හිටිනවා. මාධ්‍ය හැටියට ඒ අවශ්‍ය නිදහස මගේ යටතේ සම්පූර්ණයෙන්ම ලැබෙනවයි කියන එකත් මම තහවුරු කරන්නට ඕන. ඒ වගේම වැරදි දේවල් විවේචනය කිරීම ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක විය යුතුයි. මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. දැන් අපි දැක්ක රැල්ලක් ඇති වෙලා තියෙනවා තරුණ තරුණයන් අතර විශේෂයෙන්ම කවුරුවත් මෙහෙවන්නේ නැතුව පින්තූර ඇඳලා පිරිසිදු කරන්න මේවා සමාජය තුලින්ම ඇතිවෙච්ච ප්‍රවණතාවයන්. දැන් මේකෙම පේනවා කොපමණ බලාපොරොත්තුවක් රට තුළ ඇති වෙලා තියෙනවද කියන එක. මෙවැනි බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමත් මං හිතන්නේ මාධ්‍යෙන් සිදු වුණොත් අර ජනතාව බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන්ට රුකුලක් කියලා මම හිතනවා. මේ බලාපොරොත්තුන් තමයි අද ජනතාව තුළ තියෙන්නේ. ඒකම මගේ පැත්තෙන් මම ඉල්ලන්නේ මම කිසිම අයුරකින් මාධ්‍යයට බලපෑමක් කරන්නට සූදානම් නැහැ. හැබැයි මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනියන්න කරනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන අපහාසයක් කියලා මම හිතනවා. රට ගොඩනැගීමේදී වැදගත් වන රටේ ප්‍රතිරූපය ඉහළ නැන්වීම සඳහා මාධ්‍ය සතුව පුළුල් වගකීමක් පවතින බව ජනාධිපතිතුමා කියා සිටියා. මේ අනුව මහත් කතාබහට ලක් වූ සුස්ටලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ සිටුවීමේදී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කළා. ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ලෙස මෙම සිදුවීම් උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳ කනගාටුව පළ කළ ජනාධිපතිතුමා එය නිවැරදි කිරීමේ හැකියාව මෙරට මාධ්‍ය සතු බවයි ප්‍රකාශ කළේ. අපි දැක්කා ස්විස් සිද්ධිය අපේ මාධ්‍යයකට සම්බන්ධුනේ නැහැ. නමුත් විදේශ මාධ්‍ය අනවශ්‍ය විදියට බොරුවක් ගෙනාව අපි ආපු ගමම් අපි කිසිම අයුරකින් එහෙම එකක් කළත් තිබුණේ නැහැ. ඒකට රජය හෝ රජයේ ආයතනයක් ඒකට සම්බන්ධ වෙලත් තිබුණේ නැහැ. පැහැදිලිව පේනවා ඒක මවාපාපු දෙයක් කියන එක. මං හිතන්නේ ඒකෙන් වෙන්නේ රටක් වශයෙන් අපේ රට ලෝකයා ඉදිරියේ වෙනත් තැනකට තල්ලු වෙනවා. ආර්ථිකයේදී අපි විවෘත වෙන්න ඕන, රටවල් එක්ක එක්කාසු වෙලා වැඩ කරන්නට ඕන, ආයෝජන ගැනීමට මෙවැනි දේවල් වලදී හැම එකකම රටේ තිබෙන ප්‍රතිරූපය තමයි මේවට බලපාන්නේ. ඉතින් ඒ ප්‍රතිරූපය හදාදීමේ වගකීමක් මං හිතන්නේ අපේ මාධ්‍යවලට තිබෙනවා. මම කිසිම අයුරකින් මේ මාධ්‍යට ඇඟිලි ගහන්නටවත් මාධ්‍ය නිදහස නැති කරන්නටවත් බලපෑම් කරන්නටවත් මට අවශ්‍යතාවයක් නැහැ. ඒකට මම යොමු වෙන්නේ නැහැ කියන ස්ථිරවම කියන්නට කැමති. විදුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම හමුවට එක්ව සිටියා.
පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද 4 වන දිනටත් ප්‍රකාශ ලබා දීමෙන් පසු පිටව ගියා. අදාළ කාන්තාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණය නියෝග කළේ. ඇගේ විදේශ ගමන් තහනම් පිළිබඳ නඩු විභාගයේද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්ුණා. සැකකාර කාන්තාව අධිකරණයේ අවසරයකින් තොරව ලබන 17 වනදා දක්වා විදේශගත වීම තවදුරටත් වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝගයක් ලබා දුන්නා. ඇගෙන් ප්‍රකාශ ලබා ගැනීම තවමත් අවසන් වී නැති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා බවද ඔහු කියා සිටියා. එමෙන්ම ඇය අධිකරණ මනෝවෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ස්විස්තරලන්ත තානාපතිවරයාගේ නිලදිවසේ සිදු කරන ලෙසට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරුම මහතා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. වෙනත් රටක තානාපති කාර්යාලයක් සඳහා මෙරට නීතිය අදාළ වීම ගැටලු සහගත බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නඩු විභාගයේ ලබන 17 වනදා කැඳවන ලෙස නියෝග කළා. එමෙන්ම ඇය හෙට දිනේද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති මෙම කාන්තාව අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඇය පැය 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙම කාන්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් ප්‍රකාශ කෙරුණා. හැබැයි අද ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීම හරහා බරපතල සංගවා ගැනීම ගොඩක් අද සිදු කරමින් තියෙනවා. මොකද මේක එක පැත්තකින් ආණ්ඩුව කියන ඩ්‍රාමා එකක් කියලා, අනිත් පැත්තෙන් පීඩාවටපත් වෙච්ච කාන්තාව සහ AI කියනවා මේ සිදුවෙච්ච සිදුවීම නිසා වුන් බියගැන්විලා ඉන්නේ කියලා. ස්විස් තානාපති කාර්යාලයේ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා මෙහි ඇත්ත වගකියුත්තන් සොයා ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. හැම විටම අපේ රටේ ස්වාධීනත්වය ඒකීයභාවය ඉහලින් තබාගෙන තමයි කටයුතු කරන්නේ. ඒක තමයි අපි ප්‍රදර්ශනය කළේ මේ සිද්ධියේදී. අපේ රටේ නීතියට යටත් වෙන පුරවැසියෙක් තානාපති කාර්යාලයක සේවය කළා වුවත් ඔහු අපේ රටේ නීතියට යටත් වෙනයි කියන එක තමයි අපි මෙහිදී පෙන්눔 කළේ. ඒ නිලධාරණීය කරන ලද ප්‍රකාශ සහ පරීක්ෂණවල ප්‍රතිඵලයන් මත අපේ රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න අපි පැකිලෙන්නේ නැහැ. ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයක් හැටියට ක්‍රියාත්මක කරනවා. Anyhow the government would take action against her because she is Sri Lankan, she doesn't have diplomatic immunity and government can take action against her because of this Yeah, that's right. That's true. But we have to first, you know, conclude the investigations. And we won't Oh, ඒක හරි. නමුත් අපට පළමුවෙන්ම විමර්ශන අවසන් කරන්න ඕනේ. ඇතිව බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විවෘතව හා විනිවිද භාවයකින් විමර්ශනයක් කෙරෙනවා. විමර්ශන සිදුවන ආකාරය ගැන හැමෝම සතුටු වෙනවා. අදාළ සිද්ධිය පිළිබඳ කරුණු පැහැදිලි වෙමින් තිබෙන නිසා විමර්ශන දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම කාන්තාව පරස්පර විරෝධී ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ තුලින් පැහැදිලි වෙනවා මේක රජය අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක් කියලා. කොහොම උනත් අපි දන්නේ නැහැ මේ ගැන ශිෂ්ටලන්ත තානාපති කාර්යාලය දැනුවත්ද කියලා. විමර්ශන සම්බන්ධයෙන් නිල ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි ලබා දෙන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සිද්ධියට අදාළව යළි සාක්ෂි සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නා. මව්වරුන් වදභාවයට පත්කිරීම සහ අයථා ලෙස වත්කම් ඉපැයූ බවටයි සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදු වූ බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ජාතික පොලිස් කොමිසමට පවා පැමිණිලි ඉදිරිපත් කළා. සාෆි ශිහබ්දීන් මහතාගේ බැංකු ගිණුමක පසුගිය වසරේ මැයි 24 වෙනිදා වන විට රුපියල් 44 කෝටි 20 ලක්ෂ 568යි ශත 11ක මුදලක් තිබූ බව පවසමින් එවැනි මුදලක් ඔහු උපයාගත්තේ කෙසේද යන්න පිළිබඳ එම සංවිධානයේ ප්‍රශ්න කර තිබුණා.
සාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම් වලින් පසු දීර්ඝ කාලයක් දරුවන් අහිමි වූ මව්වරුන් 147 දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී හඳුනා ගැනුණා. කෙසේ වුවද මෙම වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ උසස් පොලිස් නිලධාරීන්ටද විවිධ බලපෑම් එම වකවානුවේ එල්ල වුණා. මේ වන විට යලි සාෆි වෛද්‍යවරයා සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරී කණ්ඩායමක් මගින්. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, අගතියට පත්වෙච්ච අම්මාවරු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න මේ විමර්ශන කටයුතු විද්‍යාත්මක පදනමක් ඇතුව සිද්ධ කරන්න කියලා කියනවා. සාපසිහාබ්දින් අපමත ඉන්න අවස්ථාවේදී මේ නීතිඥවරුන්ට හිමිවන, නඩුකාරයන්ට හිමිවන වරප්‍රසාද ලැබෙමින් අධිකරණ භූමියේ තුලටම වැඩදී පූර්වාදාසියක් සියලු මාධ්‍ය දැකලා තියෙනවා. මේ කළු කරපු වාහනකින් අධිකරණ භූමියට ඇවිල්ලා අධිකරණ භූමිය තුලින් තමයි සාපසිහාබ්දින් කියන විශේෂ වරප්‍රසාද යටතේ මේ තමන්ගේ පෞද්ගලික වාහනවල යන්නේ එළියට. ජාතිවාදී ගේ අතකොළු වලට මුවා වෙලා ඔවුන්ගේ සල්ලි වලට මුවා වෙලා ඔවුන් නීති පොත් විසි කරලා ඔවුන්ට ඕන විදියට කටයුතු කිරීමක් කරේ. අද තමයි මේ මව්වරුන්ගේ නඩුවට යුක්තිය ඉෂ්ට වීම ආරම්භ වුණු දවස. මේ වෙනකොට අපරෝහලේ දීලා තියෙන පැමිණිලි සංඛ්‍යාවත් එක්ක ගත්තොත් මව්වරු 521ක් මෙම වෛද්‍යවරයා සිරිසක්කම් වලින් අනතුරුව මේ වෙනකොට මදසරු බවට පත් වෙලා කියන එක තමයි අපට නිගමනයකට එළඹෙන්න හේතු වෙලා තියෙන්නේ. ඔබ දන්නවා HSD පරීක්ෂණය සම්බන්ධව මෙම සිද්ධියට අදාළව එම ප්‍රතිඵල ලබාගත නොහැකි බව පැහැදිලිවම දක්වලා තියෙනවා. ලැපරොස්කෝපි පරීක්ෂණය සහ හිස්ට්‍රොස්කෝපි පරීක්ෂණය ඉදිරියේදී සිදු කරනවා ඇති. සාපිසාබ්දීන් වෛද්‍යවරයා සතු ගිණුම් සම්බන්ධයෙන්, බැංකු ගිණුම් 17ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරලා තිබ්බා. හැබැයි ඒ වගේ තිබ්බ ශේෂයන් පමණයි ඉදිරිපත් කරලා තිබ්බ. අද දින උසාවියට පැමිණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ප්‍රකාශ කරා මේ නඩුව විනිවිදභාවයකින් විමර්ශන වෙලා නැති බව හැඟෙනවා. ඒ සම්බන්ධයෙන් විනිවිදභාවික යුක්තව ඉතා කඩිනමින් මේ නඩුව විමර්ශන කරනවා. මෙරට ඇෆ්ගනිස්ථාන තානාපති එම් අශ්‍රප් හයිදරි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ හමු වුණා. මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපතිතුමා වෙත ඇෆ්ගනිස්ථාන රජය වෙනුවෙන් සිය සුබපැතුම් එක්කල තානාපතිවරයා දීපාර්ශ්වික සම්බන්ධතා තරකර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අද සාක්ෂි ලබා දුන්නා. එහිදී වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වාර්තා කිරීමට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද රැස් වුණා. කොළඹ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.එච්. මහින්ද කන්නරත්න, මෝදර පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.සී. ජනක කුමාර, කොටහේන පොලිසිය පොලිස් පරීක්ෂක ඒ.එච්.එම්. සිරිසේන අබේසිංහ යන මහතුරුන් කොමිසම හමුවට කැඳවා තිබුණා. ඊට අමතරව වාරියපොළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ලහිරු ප්‍රදීප්, පරසන් ගස්වැව පොලිසියේ කොස්තාපල් ඒ.එල්. නලින් බණ්ඩාරන මහතුරුන්ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීම කර නොතිබූ පසුබිමක ප්‍රහාරයෙන් දින දෙකකට පසු ඒ පිළිබඳ දැනුවත්ව සිටි බව හැඟවන ලේඛනයක් පොලිස් පොත් තුළට අන්තර්ගත කිරීමට එවකට කොළඹ උතුර බාරව සිටි පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගෙන් බලපෑම් ඉල්ලූ බව උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් උදයංග මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. කොමිසම් සභාවේ සභාපති අභියෝජනාධිකරණ විනිසුරු ජනක්ත සිල්වා මහතා ප්‍රමුඛ එම කොමිසමේ සාමාජිකයන් හමුවේ මෙම සාක්ෂි විමසීම් සිදු කෙරුණා. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද පසුරුවේ දිවයිනට පැමිණියා. තුන්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට්සු මොටේජි මහතා කටුනායක ගුවන්තොටුපලේදී විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් උණුසුම් අයිරින් පිළිගත්තා. ඒ මහතා මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. පක්ෂයක නායකත්වය හා බලය ඇල්ලීම දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේ අදහස් පළ කළා. නායකත්වයත් බලය ඇල්ලීමත් කරුණු දෙකක්. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ ගැන පක්ෂයක් හැටියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයක වෙනසක් සිදුවීමට අවශ්‍ය පරිසරය, අවශ්‍ය පරිණතභාවය, අවශ්‍ය වගකීම ඊට වඩා වැඩියෙන් කළ හැකි
කළ හැකි කුමක්ද කියන එක වැදගත් වෙනවා. මේ පිළිබඳ තීන්දුවක් ගන්න. ඒ ගැන තරාදීකට දාලා කියලා බලනකොට බලන්න වෙනවා පක්ෂක නායකත්වය කියන්නේ වෙනම විෂයක්. පක්ෂයක් දුර්වල කිරීමට කඩිනම් වුණොත් කලබල වුණොත් ඒකේ ප්‍රතිවිපාක රටට විඳින්න වෙනවා. ඒ ගැන පරිස්සමෙන් අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයා වීමට ජේෂ්ඨ නම් විපක්ෂ නායකයා වීමට ජේෂ්ඨ නම් ඒ වගේම ඊළඟ අගමැති අපේක්ෂකයා වීමට ජේෂ්ඨ නම් සජිත් ප්‍රේමදාසත් ඇයි පක්ෂ නායකත්වයට ජේෂ්ඨ නැත්තේ? රටක විපක්ෂ නායකයා තමයි ඊළඟ රටේ රාජ්‍ය නායක. එතුමා ඊළඟ මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා බවට පත් වෙන්න ඕනේ. අපේ ඉල්ලීම එතුමා අගමැති අපේක්ෂකයා නම් එතුමා අනිවාර්යයෙන් පක්ෂ නායකයා බවට පත් වෙන්න ඕනේ. අපි ඊළඟ මහමැතිවරණයේදී බලය ලබා ගන්න උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වයේ වෙනසක් බලාපොරොත්තු වුණ රටේ ජනතාව ඒ නායකත්වයේ වෙනස තුළින් අපි ඉදිරියට මැතිවරණය මුණ දෙනවා. පුද්ගලිකව කියන්නේ මම එහෙමනම් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයේ යටතේ. තව මන්ත්‍රීවරු කී දෙනෙක් එහෙම ඉන්නවද දන්නේ නැහැ. මම නම් ඉල්ලන්නේ නැහැ. බහුතර മന്ത്രി සංඛ්‍යාවක් ඉන්නවා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ යටතේ ඉදිරියට තරඟ කරනවද නැද්ද කියලා තීන්දු කරන්න. ජනාධිපතිවරණ 6ක් රනිල් වික්‍රමසිංහ යටතේ පෙරදිලා. ඉතින් තව මොනවද? මේ මැතිවරණ ප්‍රතිඵල අනුව විපක්ෂයට 100යි පොදු ජන පෙරමුණට 125යි තියෙන්නේ. ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ මුහුණ දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බවට අකිල විරාජකාරී වස මහතා ප්‍රකාශ කර තිබුණද පක්ෂයේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම්බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම්තුමා ප්‍රකාශ කරලා තිබ්බා ඊළඟ මහමැතිවරණයට යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කියලා. මම හිතන අපේ පක්ෂේවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේවත් ජාතික සම්මේලනයේදීවත් එවැනි තීන්දුවක් කරන්න තිබෙන්නේ නැහැ. ඒ සම්බන්ධව තමයි කමිටුවක් පත් කරේ. ඒ කමිටුවේදී අපි පැහැදිලිව ප්‍රකාශ කරා අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි. අපි ඒක කරේ අර වගේ තීරණයක් කොහෙවත් ගත්තේ නැහැ. මම හිතන ඒ වගේ ප්‍රකාශයක් කිරීම සුදුසු නැහැ කියලා මං හිතනවා. එක්සත් ජාතික පක්ෂය අද බහුතරය ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව. ඒ වගේ මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලන්නේ එතුමා ජන අගමැති අපේක්ෂකයා නම් එතුමා පක්ෂ නායකයා කරන්න කියලා. ඒක එසේ විය යුතුයි කියලා අපි මෙතනදී ප්‍රකාශ කරමු. කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් තව එක්කෙනෙක් නායකයා වෙන්නත් තවත් නායකත්ව කමුටුපත් කරන්නත් අවශ්‍ය නැහැනේ. මේක කිලින්ම සියලු බලතල දෙන්න ඕනේ එතුමාට. ඒක තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපිට දිගින් දිගට කමිටු රැස්වීම වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඊයේ වෙනකොට බොහොම පැහැදිලිවම කිව්වා අපේ ස්ථාවරය මොකද්ද, අපේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ කාලය තුළ වැඩ කරන්න නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නායකත්ව මණ්ඩලයක වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපි වැඩ කළා පුරුදු නායකයෙක් එක්ක. මේක තවත් දිනපතා ව්‍යාකූලෙන් තත්ත්වයෙන් ව්‍යාකූල තත්ත්වයට පත් කරන්නේ නැතුව බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවල තීරණයක් අපිට ලබා දෙයි කියන බලාපොරොත්තුව තමයි අපේ තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අත්දැකීම් බහුල තියෙන නායකත්වයක් හැටියට එතුමා මේ පිළිබඳව තේරුම් අරගෙන මේ පක්ෂය ආරක්ෂා කරගනිමින් මේ පක්ෂය දෙකට කැඩෙන්න ඉඩ දෙන්නේ නැතුව එතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති අපේක්ෂක ධූරය දෙනවා නම් එතුමා අනිවාර්යයෙන්ම මේ පක්ෂ නායකත්වයත් එතුමාට ලබා දිය යුතුයි. රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල සේවකීන්ට ප්‍රසාද දීමන ලබා දීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබෙනවා. රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා පූර්ණ වශයෙන් රජය සතු සමාගම්වල සේවකයින්ට 2019 වසර සඳහා මෙසේ ප්‍රසාද දීමන ලබා දීමටයි භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා දී තිබෙන්නේ. සෙලව අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ප්‍රසාද දීමනා ගෙවීමට සුසුකම් ලබන ආයතන එහි පසුගිය ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගනිමින් සියලු කාර්ය මණ්ඩල වෙත මෙවර ප්‍රසාද දීමනා ලබා දෙන ලෙසයි අදාළ චක්‍රලේඛෙන් උපදෙස් ලබා දී ඇත්තේ. තම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවකවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසර හිමිවනවා. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් 2 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ මරණ දඬුවම ලබා දුන්නා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ කැඳවීමද අද සිදු වුණා.
ඇය මීට පෙර විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණා. එම වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ තවදුරටත් ඇය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කළ යුතු බවයි. එම කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාරිණිය විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා. මෙම කාන්තාව මානසික වික්ෂිප්ත භාවයකින් පසුවන බවට මීට පෙර ප්‍රකාශනිකුත් කර තිබුණා. මේ අතර ඇයට ලබන 13 දා දක්වා විදිස්ගත වීම තහනම් කර තිබෙනවා. ගානියා බෙනිස්ටර්ස් ෆ්‍රැන්සිස් නැමැති මෙම කාන්තාවට විදේශගත වීම තහනම් කරන ලෙසට නියෝගයක් ලබා දෙන්නේයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඇයට විදේශගත වීම තහනම් කර තිබුණා. එම නියෝගයයි අද යළි දීර්ඝ කළේ. 2001 වසරේදී කොටහේන ප්‍රදේශයේ 17 හැවිරිදී තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය වරදකරුවන් වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දඬුවම් නියම කළා. සැකකරුවන්ට එරෙහි චෝදනා සැකයකින් තොරව පැමිණිලි පාර්ශවයේ ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළා. 2001 වසරේ අප්‍රේල් 2 වනදා කොටහේන ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙසේ ඝාතනය කර තිබුණේ පණ්ඩුක ප්‍රසාද් නැමැති තරුණයෙක්. එම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණයේ හමුවේ මෙම නඩුව පවරා තිබුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් දෙදෙනාට මරණීය දඬුවම් නියම කිරීමටයි මහාධිකරණයේ තීරණය කළේ. එංගලන්තයෙන් මෙරටට ආනයනය කර කොළඹ වරායේ හා කටුනායක රඳවා ඇති කසල කන්ටේනර්වල නියදි සාම්පල සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව නීතිපතිවරයා අභියෝජනාධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියෝජනාධිකරණය දින නියම කළා. එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය සහ කැලි කසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයද මීළඟ නඩු දිනයේ දීර්ඝ කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රයේ ගොනුකල රීට් පෙස්සමකට අදාළවයි අභියෝජනාධිකරණයේ මෙම නියෝගය නිකුත් කළේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කිහිපයකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්තනකුවට ගෙන සිටින සැකකරුවන් 39 දෙනා අද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු මෙම සැකකරුවන් 39 දෙනාගෙන් 19 දෙනෙකු රැඳවුම් නියෝග මත මාර්තු 5 වනදා දක්වා රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ අවසර ලබා දුන්නා. සෙසු සැකකරුවන් ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ඇඟලුම් කර්මාන්තයේ පෙරලිකාර සොයා ගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු සඳහා ඇමරිකා ඩොලර් මිලියන 10ක විදේශ ආයෝජනයක් හිමිව තිබෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ පෙරලියක් සිදු කරන ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කිරීම සඳහායි මෙම ආයෝජනය හිමිව ඇත්තේ. ආචාර්ය අනුර රත්නායක මහතා මෙම නව නිර්මාණය බිහි කර තිබෙනවා. නව සොයා ගැනීම් අනුව නිර්මාණය කෙරෙන ඇඳුම් සේදීමේදී හා මැදීමේදී හානියට ලක් නොවීම විශේෂත්වයක්. වාසනාව ලැබුණා එංගලන්තයේ පහුගිය අවුරුදු 15 ජීවත් වෙමින් විශාල දෙයක් ලෝකෙට කරන්න. ඉතින් මට එහි සිටිසන් තියදී මට ඕනම් එහි රැඳී ඉන්න තිබ්බා. මට යම් කිසි දෙයක් මගේ රට වෙනුවෙන් කළ යුතු කාලය හරි කියලා මට තේරුණා. සහ දැවැන්ත පෙරලිකාරී තාක්ෂණයක් අපි ලෝකෙට හඳුන්වලා දුන්නා. එය ලංකාවට රැගෙන විත් විශාල ඉන්ඩස්ට්‍රියක් ලංකාවේ බිහි කිරීම තමයි මගේ ලොකුම හීනය. හැඩන් මාර්ගය ඔස්සේ ශ්‍රේපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රේපාද උඩමළුව ප්‍රධාන මාර්ගයේ කල්පවෘක්ෂ විහාරය අසල නව පොලිස් මුරපොලක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන තෙක් නව පොලිස් මුරපොල ක්‍රියාත්මක බවයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ පොලිතීන් ආදිය රැගෙන යන පිරිස් මෙහිදී පරීක්ෂාවට ලක් කරනවා. මෙම පොලිස් මුරපොල සිදු කළ පරීක්ෂාවකදී කේරළ ගංජා හා හෙරොයින් රැගෙන යාමට උත්සාහ කළ තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය ප්‍රකාශ කළේ. වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාගිරියල්ල ප්‍රදේශයේදී දුර්ලභ පිඹුරෙකු දැක ගැනීමට හැකි වුණා. අඩි 10ක් පමණ දිග මෙම පිඹුරා අල්ලා ගැට ගැසීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා. අනතුරුව වනජීවී නිලධාරීන් වෙත පිඹුරා භාර දී තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 2 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දික්කොය මූලික රෝහලට ඇතුළත් කළ බවයි හැටන් පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරී ලෙස බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී එක් ත්‍රීරෝද රථයක් අනෙක් ත්‍රීරෝද රථයේ ගැටී තිබෙනවා.
තන්තිරිමලයේ බෝගොඩ වැව ප්‍රදේශයේ දරුවන් 4 දෙනෙකුගෙන් යුත් අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් සාදා දීමට වන්‍ය ආරක්ෂක සේනා මුලස්ථානයේ කටයුතු කර තිබෙනවා. යුද හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එය ඉදිකෙරුණා. ශ්‍රමදායකත්වයේ ලබා දී ඇත්තේ යුද හමුදාවයි. නිවස ඉදිකිරීමට වැය කෙරෙනු මුදල් රුපියල් ලක්ෂ 10ක්. නිවසේ හිමිකාරීත්වයේ භාර දීම වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ හා ධන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇලහැර බකුමූණ කුමාරැල්ල ප්‍රදේශයේ ජනජීවිතයට හානිවන ලෙස හැසිරුණු වනාලියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා. පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර නිවාස කිහිපයක් කඩා බිඳ දැමීම මෙම තනි අලියා පසුගිය දා සිදු කර තිබුණා. වනාලියා සුදුසු වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු ඉන් ඇදවැටි රෝහල්ගත කිරීමෙන් පසු නැවත විභාගයට පෙනී සිටීමට යාමේ පුවතක් දඹුල්ලෙන් වාර්තා වුණා. විභාගයට මුහුණ දීමෙන් පසු සිසුවා යලි රෝහල්ගත කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පැවසුවා. දැන් ව්‍යාපාරික පුවත්. මුදල් ගනුදෙනුවල පෙරලිකාර වෙනසක් සිදු කරමින් එල්බී ෆිනෑන්ස් සමාගම කෑෂින් මොබයිල් නමින් නවතම ජංගම මුදල් සේවාවක් හඳුන්වා දී තිබෙනවා. සාම්ප්‍රදායික මුදල් ගෙවීමේ ක්‍රමය විප්ලවකාරී ලෙස වෙනස් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන සහ දත්ත සම්බන්ධතා ඔස්සේ පහසුවෙන් ගනුදෙනු කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. 2020 වසර වන විට පාරිභෝගික ගෙවීම් කටයුතු වලින් 20%ක් පමණ ඩිජිටල් ක්‍රමමගින් ගෙවීම සිදුවනු ඇති බවට තිබෙන පූර්වකථනයත් සමග නව සේවාව හඳුන්වා දීමට එල්බී ෆිනෑන්ස් ආයතනය කටයුතු කළා. NSBM හරිත සරසවියේ උපාධි ප්‍රදානෝත්සවය එම සරසවියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී උපාධිධාරීන් 2000කට ආසන්න පිරිසක් උපාධි ලබා ගැනීමට සමත් වුණා. එක්සත් රාජධානියේ ප්ලීබර්ත්, අයර්ලන්තයේ ඩබ්ලින්, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, මැලේසියාවේ ලිම්කොක්වින් යන විශ්වවිද්‍යාල සමග එක්වයි මෙම උපාධි පිරිනැමීම සිදු කෙරුණේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම උපාධි පිරිනැමුණා. වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණයේදී සිද්ධාලේප සායනයක් පළමුවරට ආරම්භ කෙරුණා. ආයුර්වේද සත්කාර හා නිෂ්පාදන ලබා ගැනීමට මේ ඔස්සේ පාරිභෝගිකයින්ට හැකිවනවා. වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය කොළඹ නගරයේ නවතම සුඛෝපභෝගී සාප්පු සංකීර්ණය වනවා. එහි හතරවන තට්ටුවේ සිද්ධාලේප සායනය ඇරඹුණේ. ආසියාවේ දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රධානතම සමාගමක් වන ද වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වයා පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. ඒ දේපොළ වෙළඳාම් සංවර්ධන කාර්යයන් සැලසුම් නිර්මාණ හා නව්‍යකරණය යන ක්ෂේත්‍රවල ඉහළම පිළිගැනීමක් ඇති සම්මාන උළෙලක් වන ප්‍රොපර්ටි ගුරු ඒෂියා සම්මාන උළෙලේදී ඔස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව ආදී රටවල් රැසක් අභිභවමින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමාගම යටතේ ක්‍රියාත්මක වූ ද වන් ශ්‍රී ලංකා ඉදිකිරීම් ව්‍යාපෘතියට හැකි වුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk